අට්ලාන්ටික් සාගරයට සහ කැරිබියන් මුහුදට මැදිව ඩොමිනිකාව ඇමරිකාව හා වර්ජින් දූපත්වලට මායිම්ව පිහිටි කුඩා දූපතක් වන පෝටෝ රිකෝ රාජ්‍ය ලෝකේ සුන්දරම මෙන්ම ජනප්‍රියම දේශයන්ගෙන් එකක්. පෝටෝ රිකෝ ලෝකේ පුරා වඩාත් ප්‍රසිද්ධියට පත් වූ කාරණා දෙකක් තිබෙනවා. ඒ පෝටෝ රිකෝ වෙයි පිහිටා තිබෙන සුන්දර වෙරළ තීරයන් සහ එහි සිටින සුන්දර ලලනාවන් නිසා. දූපත් ජාතියක් ලෙස සුන්දර පරිසරයකට හිමිකම් කියන පෝටෝ රිකෝවේ අගනගරය වන්නේ සෙන් ජුවාන් නගරයයි. ප්‍රධාන භාෂාවන් ලෙස ස්පාඤ්ඤ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව කතා කරන ජනතාවක් තමයි පෝටෝ රිකෝ තුල සිටින්නේ. රටේ සමස්ත ජනගහනය මිලියන 3ක් පමණයි. ජනගහනයෙන් බහුතරය වාසය කරන්නේ නගර බදවයි. ගම්බද වාසය කරන ප්‍රමාණය 6% තරම් කුඩා ප්‍රමාණයක් කියලායි වාර්තාවල සඳහන්. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක විශ්ම ලෝකයෙන් අද අපි ඔබට අරන් එන්නේ පෝටෝ රිකෝ නම් මේ සුන්දර දූපත් දේශය පිළිබඳව ඔබ කවදාවත් අහලා නැති විශ්මිත කරුණු අටක් පිළිබඳවයි. රැඳිලා ඉන්න මේ සුවිශේෂී වූ වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 8 පෝටෝ රිකෝ ලෝකේ පැරණිම කොලනියයි. පෝටෝ රිකෝ රාජ්‍ය මුල්වරට සොයා ගැනීම ක්‍රිස්ටොෆර් කොලම්බස් කැරිබියන් දූපත් සොයා ගැනීමේ කාලයේ තෙක්ම දිව යනවා. ඉතාලි ජාතිකයෙකු වුණු කොලම්බස් ලෝකේ පුරා යාත්‍රා කරමින් නව රටවල් සොයා ගැනීම සිද්ධ කළේ ස්පාඤ්ඤ රජපෞලේ අනුග්‍රහය යටතේ. 1493 දී ක්‍රිස්ටොෆර් කොලම්බස් විසින් පෝටෝ රිකෝ දූපත සොයාගත් බව ඔවුන්ගේ ඉතිහාසයේ සඳහන්. ඒ වන විටත් තයිනෝ රතු ඉන්දියානුවන් පෝටෝ රිකෝවල ජීවත්ව සිට ඇති බවයි වාර්තා වුණේ. ක්‍රිස්ටොෆර් කොලම්බස් මේ දූපතට ගොඩක් ආස වුණා විතරක් නෙවෙයි. ඔහු මෙහි දින දෙකක් ගත කරලා ස්පාඤ්ඤ රජුට අය දූපතක් කියලා නම් කරලා තමයි ආපහු ගිහින් තියෙන්නේ. පස්සේ කාලෙකදී කොලම්බස්ගේ දේශාටක වාර්තා අනුව ස්පාඤ්ඤ ජාතිකයන් මේ දූපතට ඇවිත් තිබෙනවා. මේ නිසා පෝටෝ රිකෝ රාජ්‍ය ලෝකේ පැරණිම කොලොනිය කියලායි සැලකෙන්නේ. 1898 දී ස්පාඤ්ඤ ඇමරිකානු සිවිල් යුද්ධය යටතේ ස්පාඤ්ඤට මෙහි අයිතිය නැති වෙලා ගිහිල්ලා ඇමරිකාවට අයිතිය ලැබුණා. ඉන්පසුව පෝටෝ රිකෝ රාජ්‍ය පැවතුනේ ඇමරිකන් කොලනියක් විදිහටයි. අංක 7 ලෝකයේ දෙවැනි විශාලම රේඩියෝ දුරක්ෂය ඇත්තේ පෝටෝ රිකෝ රාජ්‍යයේ. වර්ෂ 1963 සිට 2016 වසර දක්වාම ලෝකයේ විශාලම රේඩියෝ දුරක්ෂයට හිමි ලෝක වාර්තාව හිමි කරගෙන සිටියේ පෝටෝ රිකෝ රාජ්‍යයේ තිබෙන ඇරසිබෝ නම් මේ ඔබට පෙනෙන රේඩියෝ දුරක්ෂය. මේ සිංගල් ඇපර්චර් ටෙලස්කෝප් එකක් විදිහටයි හඳුන්වන්නේ. අඩි දහසක විශාලත්වයකින් යුත් මේ දුරක්ෂය නිර්මාණය කරලා තියෙන්නේ පෝටෝ රිකෝවේ ඇරසිබෝ කියන කන්දේ. මේ දුරක්ෂය යොදාගෙන තමයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයට පිටතින් සොයාගත් පළමු ග්‍රහලෝකය සොයාගන්නට විද්‍යාඥන්ට හැකියාව ලැබුණේ. මෙම දුරක්ෂය මගින් රේඩියෝ ඇස්ට්‍රොනෝම්, රේඩාර් ඇස්ට්‍රොනෝම් හා ඇට්මොස්ෆෙරික් සයන්ස් යන විෂයන් පිළිබඳව පරීක්ෂණ කරනු ලැබුවා. 2016 වසරේදී චීනයේ අඩි 1640ක් විශාල රේඩියෝ දුරක්ෂයක් නිර්මාණය කිරීමෙන් පස්සේ මේ දුරක්ෂය ලෝකයේ දෙවැනි විශාලම රේඩියෝ දුරක්ෂය බවටයි පත් වූ බව වාර්තාවල සඳහන් වන්නේ. අංක 6 ගුහා 200කින් සමන්විත බටහිර විශාලම ගුහා පද්ධතිය. පෝටෝ රිකෝ කුඩා දූපතක් වුණත් එහි උතුරු හා මධ්‍යම කොටසේ අක්කර 268ක් පුරා ගල් ගුහා 220කින් සැදුම්ලත් විශාල ප්‍රදේශයක් පිහිටා තිබෙනවා. මෙවැනි විශාල ප්‍රදේශයක මේ වගේ ගල් ගුහා පිහිටා ඇති වෙනත් ප්‍රදේශයක් ඇමරිකාව ආශ්‍රිත කලාපයේ දකින්නට ලැබෙන්නේ නැහැ. එවැනි පිහිටීමක් ඇති ඇමරිකානු මහද්වීප කලාපයේ ඇති එකම රාජ්‍ය වන්නේ පෝටෝ රිකෝවයි. කවානිස් ඩෙල් රියෝ කේමුයි නමින් හඳුන්වන මේ ගල් ගුහා සමූහය ලෝකයේ තෙවැනි විශාලතම ගල් ගුහා සමූහය ලෙසත් වාර්තා අතර සඳහන් වෙනවා. මේ ගල් ගුහා අතරින් රියෝ කේමුයි නම් භූගත ගංගාවක් ඇදී යනවා. මේ ගංගාවත් ලෝකයේ තෙවැනි විශාලතම භූගත ගංගාව විදියටයි හැඳින්වෙන්නේ. මේ ගංගාව සහ ගුහා පද්ධතිය මීට වසර මිලියනයකට පෙර නිර්මාණය වන්නට ඇති බව පරිසර විද්‍යාවේදීන් විශ්වාස කරන කාරණයක්. මේ ගුහා පද්ධතිය තවමත් විද්‍යාවේදීන් ගවේෂණය කරමින් ඉන්නේ. ඔවුන් පවසන්නේ තවත් මෙවැනි ගුහා 800ක පමණ ප්‍රමාණයක් මේ කලාපයේ තිබිය යුතු බවටයි. අංක 5 ලෝකයේ විචිත්‍රවත්ම මුහුදු බොක්ක පිහිටලා තිබෙන්නේ පෝටෝ රිකෝ රාජ්‍යයේ. විවිධ ශුද්‍ර ජීවි ක්‍රියාකාරකම් නිසා ජලයේ විවිධ වර්ණයන්ගෙන් සහ දිලිසෙන පැහැයන්ගෙන් දිස්වීම දුර්ලභව සිදුවන්නක්. හැබැයි ලෝකයේ හඳුනාගත් ස්ථාන කිහිපයක එවැනි විචිත්‍රවත් ජලය රාත්‍රී කාලයේදී දක්නට ලැබෙනවා. එවැනි ජලය සහිත ලෝකයේ තියෙන ලස්සනම මුහුදු බොක්ක පිහිටලා තිබෙන්නේ පෝටෝ රිකෝ රාජ්‍යයේ. මෙවැනි ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා රාත්‍රියේදී විවිධ වර්ණයන්ගෙන් වර්ණවත් වන මුහුදු තීරයන් 5ක් පමණයි මුළු ලෝකෙටම තිබෙන්නේ. ඉන් 3ක්ම පිහිටලා තිබෙන්නේ මේ අපි කතා කරන පෝටෝ රිකෝ රාජ්‍යයේ. මේ අතරින් වඩාත් විචිත්‍රවත්ම මුහුදු බොක්ක ලෙස සැලකෙන මොස්කිටෝ බේයි බයෝ බේයි නමින් හැඳින්වෙන මුහුදු තීරය ලෝකයේ විචිත්‍රවත්ම මුහුදු බොක්ක ලෙසයි හැඳින්වෙන්නේ. රාත්‍රී කාලයේදී නිල් පැහැ ඇතුළු වර්ණයන් ගණනාවකින් දිස්වන මේ මුහුදු තීරය රාත්‍රියට බෝට්ටුවකින් සිර නරඹමින් ගමන් කිරීමට ඇති ලෝකේ ලස්සනම මුහුදු බොක්කයි. ලෝ පුරා සංචාරකයන් දහස් ගණනක් මේ අත්දැකීම විඳින්න පෝටෝ රිකෝ රාජ්‍යයට හැම වසරකම පැමිණෙන බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. අංක 4 ලෝකේ විශාලම රම්ස් කාගාරය ඇත්තේ පෝටෝ රිකෝ රාජ්‍යයේ.
බකාඩි කියලා කියන්නේ ඒක බොන අය වගේම නොබොන අයත් හොඳින් අහලා තියෙන දන්න කියන නමක්. හැබැයි කාසා බකාඩි කියලා හඳුන්වන මේ සමාගම 1862 දී කියුබාවේ ආරම්භලා 1936 දී පෝටෝරිකෝ රාජ්‍ය ස්ථාපිත කරපු රම් නිෂ්පාදන සමාගම. ඔබ දන්නවද ඔවුන් දිනකට රම් ලීටර ලක්ෂයක් පමණ නිෂ්පාදනය කරන බව? ලෝකේ නිෂ්පාදනය කරන බකාඩි රම් නිෂ්පාදනයේ 85% නිෂ්පාදනය කරන්නේ පෝටෝරිකෝ රාජ්‍යයයි. ඒ ලොව විශාලම රම් නිෂ්පාදනයයි. බකාඩි නිෂ්පාදනයේ ඉතිරි 15% මෙක්සිකෝව සහ ඉන්දියාව නිෂ්පාදනය කරනවා. බකාඩි වලට අමතරව ඩොන් කියු නම් රම් වර්ගය නිෂ්පාදනය කරන්නේ පෝටෝරිකෝ රාජ්‍යයයි. ඔවුන්සේ රම් නිෂ්පාදනය ලයිට්, ඩාකා, ඇන්ජලෝ ලෙස වර්ණ අනුව කොටස් තුනකට බෙදා නිෂ්පාදනය කරනවා. බකාඩි රම් වලට ලෝකයේ පුරා වගේම ශ්‍රී ලංකාවෙත් විශාල ඉල්ලුමක් තියෙනවා කියලා අපි ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. මොකද බකාඩි එතරම්ම ලෝකයේ පුරා ජනප්‍රිය රම් බීම වර්ගයක්. අංක 3 ලොව සුන්දරම කාන්තාවන් සිටින රටක් විදිහට පෝටෝරිකෝ ලෝක ප්‍රකටයි. පෝටෝරිකෝ රාජ්‍ය ලෝකයේ පුරා ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි එහි සිටින කාන්තාවන්. ඇත්තට මේක සත්‍යයක්. පෝටෝරිකෝ තරුණයන් හරිම රූමත්, බැලූ බැලූ අත දෙවඟනන් වන් සුන්දර කාන්තාවන් දැකගත හැකි රටක්. මොනිකා ලෝපෙස්, මාරියා එලේනා ලාස්, රොසලින් සැන්චෙස් වගේ සුන්දර ලිලියන් රසක් පෝටෝරිකෝ බිහි කරලා තියෙනවා. ඒ වගේම ලෝක රූරජන, විශ්ව රූරජන, ජාත්‍යන්තර රූරජන වගේම මිහිකත රූරජන කියන ලෝකයේ ප්‍රධානතම රූරජන තරගාවලි හතරම ජයග්‍රහණය කරන සමතුළු රටවල් හයෙන් එකක් තමයි පෝටෝරිකෝ රාජ්‍ය. ඔවුන් විශ්ව රූරජන කිරුළු පහක්, ලෝක රූරජන සහ ජාත්‍යන්තර රූරජන කිරුළු දෙක බැගින් මෙන්ම එක් මිහිකත රූරජන කිරුළක් මෙවැනි ජයග්‍රහණය කොට තිබෙනවා. විදේශ මාධ්‍ය හඳුන්වා දෙන ආකාරයට පෝටෝරිකෝ තරුණයන් හරිම හැඩකාරයි වගේම ඉතාම හොඳ බුද්ධියක් තිබෙන කඩිසර තරුණයෙක්. මේ නිසා ඔබට පෝටෝරිකෝ තරුණියකගේ අත ගන්න අවස්ථාවක් ලැබුණොත් එය කවදාවත් මගහැර ගන්න නම් එපා. අංක 2 පෝටෝරිකෝ රටේ හරි නම මොකද්ද? පෝටෝරිකෝ. ඒක තමයි හරිම නම. හැබැයි ඇමරිකානුවන් හා තවත් බොහෝ ජාතීන් ඔවුන්ව හඳුන්වන්නේ පෝටෝරිකෝ කියන නමෙන්. කොහොමද මෙහෙම නම වෙනස් වුනේ? අපි ඔබට කිව්වා මතක ඇති මේ කුඩා දූපත් රාජ්‍ය සොයාගත්තේ ක්‍රිස්ටොෆර් කොලම්බස් විසින් කියලා. ඔහුගේ ගොඩ බැසීමට පෙර මේ දූපතේ වාසය කළ රතු ඉන්දියානුවන් මේ හඳුන්වනු ලැබුවේ බොරිකෙන් කියන නමෙන්. බොරිකෙන් කියන්නේ තයිනෝ කියන රතු ඉන්දියානු භාෂාවේ එන දෙවියන් හඳුන්වන නමක්. ක්‍රිස්ටොෆර් කොලම්බස් මේ දූපත නම් කළේ සැන් ජුවාන් කියන නමෙන්. ඒ වර්ෂ 1493 දී. 1500 මුල් භාගයේදී ස්පාඤ්ඤ ජාතිකයන් මේ රාජ්‍ය සියුඩඩ් ඩි පුවර්ටෝරිකෝ නමින් නම් කරලා තිබුණා. ඒ අර්ථය තමයි රිච් පෝට් සිටි කියන නම. මේකේ නම දාන්න හේතුව වුණේ එහි පැමිණි ස්පාඤ්ඤ ජාතිකයන්ට ගංගාවල තිබිලා සුලබව රත්තරන් හමු වීම කියලාත් ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. කොමුණත් 1521 දී නැවතත් ස්පාඤ්ඤ පාලකයන් මේ දූපත් රාජ්‍ය නම වෙනස් කරනවා පුවර්ටෝරිකෝ කියලා. ඒ වගේම අගනගරය සැන් ජුවාන් ලෙස 1898 දී ඇමරිකානුවන්ට මේ සුන්දර දූපත් දේශය ඇතවීමත් එක්ක ඔවුන් මෙහි නම පෝටෝරිකෝ කියලා නැවත වෙනස් කරනවා. මේ පෝටෝරිකෝ කියන නම තමයි මේ දූපත ලෝක ප්‍රකට වෙන්න හේතු කාරණා වුණේ. හැබැයි පෝටෝරිකෝ ඇමරිකානු පාලනය විඳුනට පස්සේ 1931 දී මේ රාජ්‍යයේ නාමය නැවතත් පුවර්ටෝරිකෝ විදිහටත් 1952 දී ෆ්‍රී ඇසෝසියේටඩ් ස්ටේට් ඔෆ් පුවර්ටෝරිකෝ ලෙසත් මෙහි නම නිල වශයෙන් වෙනස් කරලා තිබෙනවා. එනිසා හරි නම වෙන්නේ පුවර්ටෝරිකෝ. අංක 1 පෝටෝරිකෝ රාජ්‍ය හරිම සුන්දරයි. පෝටෝරිකෝ රාජ්‍ය සුන්දර මුහුදු වෙරළවල්, ගංගා ඇලදොල වගේම යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කරන ලද ස්ථාන රසකින් යුක්තයි. ලා ෆෝටලේසා නමින් හඳුන්වන ගොඩනැගිල්ල 1533 දී නිර්මාණය කරන ලද සිරගයක් ලෙසයි වාර්තා වන්නේ. මේ අද වෙද්දී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වහමාරයි. ඒ වගේම තමයි සැන් ජුවාන් නැෂනල් හිස්ටොරික් සයිට් එකත් අද වෙද්දී ලෝක උරුමයක් කර තිබෙනවා. පෝටෝරිකාවට අයත් මුහුදු සීමාවේ ඇති පෝටෝරිකෝ ට්‍රෙන්ච් නම් ස්ථානයේ අට්ලාන්ටික් සාගරයේ තිය ගැඹුරුම ස්ථානය විදිහටයි සැලකෙන්නේ. මේ පෝටෝරිකෝ ආගාධය ලෙසත් ලෝක ප්‍රකට වෙලා තිබෙනවා. ඒ ගැඹුර කිලෝමීටර් 8.4ක් ලෙසයි සැලකන්නේ. බොහෝ සාගර ගවේෂකයන් මේ ආගාධය ගවේෂණය සඳහා පෝටෝරිකෝ රාජ්‍යයට පැමිණෙන බවත් සඳහන් වෙනවා. ඉතින් පෝටෝරිකෝවට සැතපුම් 270ක් දිග නිල් කැටයට ජල ඇති ඉතාම සුන්දර මුහුදු වෙරළක් තිබෙනවා. ෆ්ලෙමෙන්කෝ බේ නම් මුහුදු වෙරළ ලෝකේ සුන්දරම වෙරළවල් වලින් එකක් විදිහට ලෝක ප්‍රසිද්ධ වෙලා හමාරයි. මේ මුහුදු වෙරළවල් වල දෙවන ලෝක මහා යුද්ධයේදී අතහැර දමන ලද යුද ටැංකි අදටත් දැකගත හැකි. ඉතින් මෙවැනි සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථාන රසකින් සමන්විත මේ කුඩා දූපත් දේශය කැරිබියන් කලාපයේ ඇති සුන්දරම රාජ්‍යවලින් එකක් විදිහටයි මේ වෙද්දී මුළු ලෝකයේම සලකන්නේ. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම ඔයාලා subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.